දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය ජනාධිපතිවරයා යලි දිවයිනට පැමිණ තිබෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දුලංකා සම්බන්ධතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්ව දැක්මක් එහිදී ප්‍රකාශයට පත් කෙරුණා. මෙම සංචාරය සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් ඇඳුවමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මෙලෙස අදහස් පළ කළා. කලාපය තුළ ශාල ආර්ථික සංවර්ධනයක් සිදුවීමේ අවකාශය තිබෙනවා. ජනාධිපතිතුමාගේ දැක්ම තුළ එතුමා දිගටම කියන කරුණක් තමයි කලාපයේ අවස්ථාවෙන් අපි සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට ඕන කියලා. රජයන් අතර විතරක් පමණක් නෙවෙයි ප්‍රයිවට් සෙක්ටර් අතරත් එකඟතාව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා අපි සාකච්ඡා කරා. ලංකාව තුළ වැලිඩ් කරන්සි එකක් හැටියට ඉන්දියන් රුපියක භාවිතා කිරීමේ හැකියාව සලකා බැලලා තියෙනවා. මෝදිමැතුමා විශේෂ උනන්දුවක් දක්වුවා ක්‍රූස් ටුවරිසම් ලංකාව හරහා යන්නට. තමිල්නාඩු, ආන්ධ්‍ර ප්‍රදේශයක, තෙලංගානායක ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒ පෝට් අතර සම්බන්ධතා ඇති ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම නායකයෝ හඳුනාගත්තා. විද්වතුන් එකතු වෙලා සාකච්ඡා කරන්නට ඕන පාරු හරහා අපි අර වාහන අරගෙන ගිහිල්ලා එහෙට දීලා ආයේ සම්බන්ධ වෙලා යනවද, එහෙම නැත්නම් කෙලින්ම බ්‍රිජ් එකක් හදනවද කියන 2030 විතර වෙනකොට අපිට ස්වයං පෝෂිත වීමේ හැකියාව තියෙනවා. පුනර්නිධානනීය විදුලි ශක්තිය 70%ක ප්‍රමාණය. ඊට වඩා ලැබෙන දේවල් අපනයනය කරන්නට නම් අපිට මාකට් එකක් තියෙනවා. තියෙනවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීම, අපිට කියනවා ටෙක්නිකල් ඇසිස්ටන්ස් ලබා ගැනීම සහ ලංකාවේ ඔවුන්ගේ විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමේ හැකියාව සාකච්ඡා කරේ. යම් ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවට පැමිණ ඒ සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සලකා බලන්න කියලා. ඉන්දීය සම්භවයක් ඇති අපේ වතුකර දෙමළ ප්‍රජාව ඔවුන්ට ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 750ක මුදලක් ඒ සඳහා ආයෝජනය කරන්නට ඉන්දීය රජය එකඟ වුණා. දෙපාර්ශ්වයට හොඳ දේවල් තමයි අපි කරන්නේ. අපේ රටට විරුද්ධ දෙයක් අපි කරන්නේ නැහනේ. තනියෙන් රටකට ඉන්නට බෑ. ලංකාවට ඒ හරහා ජාතික ආරක්ෂාවට යම් කිසි අවධානමක් එයි. ලංකාව දූපතක් නොවුණා නම් රටවල් කීපයක් එක්ක සම්බන්ධ වෙන්න තිබුණා. හුඟක් රටවල් ඒ විදිහට බ්‍රිජ් ඇති කරලා තියෙනවා. චීනය දැන් සම්බන්ධ වෙලා තියෙනවා නේපාලයත් එක්ක. සීනිය සම්බන්ධ වෙලා තියෙනවා පකිස්තානයත්. ඉතින් මේක සාමාන්‍ය දේවල්. දෙකින් දෙකටම අපි නොබැඳි රටක්. අපි අස්සන් කරේ අවබෝධතා ගිවිසුමකට වෙන රටවල් ඒ සම්බන්ධයෙන් මොනවද කරන්න කියන එක පිළිබඳව අපේ අදහසක් නැහැ. මම හිතන්නේ නැහැ කිසිම රටක් පාරදුෂ්‍ය පෙනෙන ආකාරයට කරන ව්‍යාපෘති වලට විරුද්ධ වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.